ආයිබෝන් හැමෝටම අද මම කතා කරන්න යන්නේ කුකුළුන්ට දෙන්න ඕනේ විටමින් ගැන. ඒ වගේම විටමින් නැති වුණාම හැදෙන ලෙඩ රෝග ගැන. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඉස්සරහට වැඩගත් වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු. ඉතින් සත්තුන්ගේ වර්ධනයට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න වගේම සත්තුන්ගේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් දෙයක් තමයි මේ විටමින් කියන්නේ. ඉතින් මේ විටමින් සත්තුන්ට ආහාර සමග සත්තුන්ට ලැබෙනවා. නමුත් පෝෂදායි ආහාර වේලා දුන්නේ නැති වුණාම මේ විටමින් හරියට ලැබෙන්නේ නැහැ. ගංකුකුල්ලු ගත්තම නම් ගොඩක් නිදැල්ලේ හදන නිසා එයාලට අවශ්‍ය විටමින් පරිසරින් හොයා ගන්නවා. මොකද එයාලා පැලෑටි වර්ග ඒ වගේම පණු වර්ග එහෙම කන්න නිසා ඒ මාර්ගෙන් ඊගට්ටේ විටමින් වර්ග ලැබෙනවා. නමුත් ඒ සත්තුන්ට අවශ්‍ය නියමිත ප්‍රමාණවලින් නම් ඒ සත්තුන්ට ඒ විටමින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සත්තුන්ගේ විත්‍ර නිෂ්පාදනයට වර්ධනයට මේ විටමින් ඌනතා බලපානවා. ඉතින් මම අද කියන්නේ සත්තුන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග කිහිපයක් සහ ඒවා නැතුණාම සත්තුන්ට බලපාන විදිහ ගැන. ඒ වගේම මේ විටමින් වර්ග අපි දෙන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරනවා විටමින් ඊ ගැන. විටමින් ඊ කියන්නේ ඉහළ ඔක්සිකාර ගුණයක් තියෙන විටමින් එකක්. කුකුළුන්ගේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් විටමින් ඊ තමයි විටමින් ඊ කියන්නේ. ඉතින් මේ විටමින් ඊ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරලා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න උපකාරී වෙනවා. ඒ වගේම සත්තුන්ගේ ප්‍රජනක සෞඛ්‍යයටත් යහපත්. විශේෂයෙන් බිත්තර වලින් පැටව ගන්න බලාපොරොත්තු වෙනවා නම් විටමින් ඊ අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් බිත්තර රැක්වාට පැටව ලැබෙන්නේ නැහැ. සමහර පැටව බිත්තර ඇතුළේ මැරෙන්නේ මේ විටමින් ඌනතාවය හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සත්තුන්ට විටමින් ඊ අනිවාර්යෙන් දෙන්න. ඒ වගේම බිත්තර නිෂ්පාදනය වැඩි කරන්නත් මේ විටමින් ඊ උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම විටමින් ඊ උෂ්ණත්වය අධික කාලවලදී ඒ වගේම ලෙඩ රෝග වලින් එහෙම පැතිරෙන කාලවලදී එහෙම සත්තුන්ට දීපුවාම ඒ සත්තු ඒ පීඩන වලින් ඒ කියන්නේ ස්ට්‍රෙස් එකකින් අවමෙලා සත්තුන්ට ඒ ලෙඩ රෝග වලින් ඒ වගේම අහිතකර කාලවලින් එහෙම ආරක්ෂා වෙන්න ඒ විටමින් ඊ උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම විටමින් ඊ ඌන වුණාම ඇති වෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ක්‍රේසි චික් ඩිසීස් කියන රෝගය. ඉතින් මේක හැදෙන්නේ විශේෂයෙන් පොඩි කුකුල් පැටවුන්ට. මේක හැදුනහම සත්තුන්ගේ මොළයට තමයි හානි වෙන්නේ. ඉතින් මෙහෙම හැදිච්චාම සත්තුන්ගේ හිස හොලවන්න බැරුව උඩ බලාගෙන වගේ ඉන්නවා. ඒ කියන්නේ සත්තුන්ට අංශභාගී වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඔයාලගේ පොඩි සත්තුන්ටත් මේ වගේ රෝගී ලක්ෂණ තියෙනවා නම් ඒක විටමින් ඌනතාවයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිසියාකාරව විටමින් ඊ දෙන්න. ඉතින් දැන් මම කියවන මේ විටමින් ඊ ඌන වෙච්චාම කියන්නේ විටමින් ඊ හරියට ලැබිච්ච නැති වෙච්චාම මේ සත්තුන්ගේ ඔළුව පන්නේ තියෙන කකුල් පන්නේ තියෙන වගේ මේ ක්‍රේසි චික් ඩිසීස් කියන රෝගී තත්ත්වය ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේම තවත් හේතු තියෙනවා මේ සත්තුන්ගේ මේ අංශභාගී තත්ත්වය නැති වෙන්න. ඉතින් මම ඒ ගැන වෙනත් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේ විටමින් ඊ ඌනතාවයක් ඇති වෙච්චාම සත්තුන්ගේ මාංශ පේශි දුර්වල වෙන්නත් ඒක බලපානවා. ඒ නිසා සත්තුන්ගේ වර්ධනයත් අඩු වෙනවා. ඒ වගේම විටමින් ඊ ඌනතාවයක් ඇති වෙච්චාම මේ සත්තුන්ගේ පිහාටුල සෞඛ්‍යයත් ඒක බලපානවා. කියන්නේ සත්තුන්ගේ පිහාටු හොඳින් තියෙන්න නම් මේ විටමින් ඊ අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් අපි නිවර්ද විටමින් ඊ සත්තුන්ට දෙන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු විටමින් ඊ සත්තුන්ට දෙන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් අපිට පුළුවන් මේක ස්වභාවිකව නම් මේ කොළ පැහැති එළවලු මගින් පලා වර්ග මගින් සත්තුන්ට මේ විටමින් ඊ ලබා දෙන්න. ඉතින් එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සෙල්වටි කියන බෙහෙත එහෙම නැත්නම් මේ විටමින් ඊ පවුඩර් එක අරගෙන සත්තුන්ගේ වතුර එක්ක මික්ස් කරලා දෙන්න. එහෙම නැත්නම් විටමින් ඊ කැප්සූල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ කැප්සූල් අරගෙන ලොකු සත්තුන්ට මාසිකට සැරයක් ගිල්ලන්න. නමුත් ඒ විදිහට පොඩි සත්තුන්ටන් දෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේ විදිහට දෙන්න ඕනේ මාස 6කට වඩා වැඩි සත්තුන්ට. ඉතින් ඒ විදිහට මාස 6ට වඩා වැඩි සත්තුන් නම් අපිට විටමින් ඊ කැප්සූල් අරගෙන මාසිකට සැරයක් ගිල්ලන්න පුළුවන්. ඉතින් පැටවුන්ට දෙනවා නම් අපිට දෙන්න පුළුවන් මේ සෙල්වටි ඒ වගේ මේ විටමින් ඊ පවුඩර් එක වගේ තමයි අපිට විටමින් අවශ්‍යතාවය සපුරන්න දෙන්න පුළුවන් වෙන්නේ. හරි, අපි ඊළඟට කතා කරමු විටමින් B ගැන. ඉතින් විටමින් B ගත්තාම මේකෙත් විටමින් B1, B2, B3 ආදී වශයෙන් විටමින් B ගොඩාක් අන්තර්ගත කම්ප්ලෙක්ස් එකක් විදිහට තමයි, කියන්නේ සංකීර්ණ කිසි තමයි මේ විටමින් B එක තියෙන්නේ. ඉතින් මේ විටමින් B සත්තුන්ගේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් වෙනවා. විටමින් B නිසා සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙලා සත්තු ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න උපකාරී වෙනවා. ඒ වගේම බිත්තර නිෂ්පාදනයත් ඉහළ යනවා මේ විටමින් B හරියට ලැබිච්චාම. ඒ වගේම සත්තුන්ගේ පිහාටුල සෞඛ්‍යයටත් විටමින් B බලපානවා. ඒ වගේම විටමින් B මදි වුණාම සත්තුන්ගේ විත්‍ර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම වර්ධනය ගොඩාක් දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා විටමින් B නියමිත ප්‍රමාණයට සත්තුන්ට දෙන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ විටමින් B සත්තුන්ට ශාකාහාර ආශ්‍රිතවෙන් ලබා දෙන්න. ඒ කියන්නේ පලා වර්ග, කොළ පැහැති එළවලු වර්ග මගින් සත්තුන්ට විටමින් B අවශ්‍යතාවය සපුරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන්
විටමින් B පෙති තියෙනවා ෆාමසිවල ගන්න. ඒ කියන්නේ බීකෝ පෙති කියලා තියෙන්නේ. ඉතින් අපිට මේ බීකෝ පෙති දෙකක් වතුර ලීටරයකට දාලා සත්තුන්ට දෙන්න පුළුවන් මාසිකට සැරයක් වගේ. එතකොටත් අපිට පුළුවන් සත්තුන්ගේ විටමින් B අවශ්‍යතාවය සපුරාගෙන දෙන්න. ඒ වගේ මාස් දෙකකට වඩා අඩු සත්තුන් අපිට පුළුවන් මේ ග්ලූකෝෆාම් දෙන්න. මොකද මේ ග්ලූකෝෆාම් වල විටමින් B ග්ලූකෝස් තියෙනවා. ඉතින් මේක අපිට පොඩි සත්තුන්නම් දීලා මේ විටමින් අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට සත්තුන්ට අවශ්‍ය වැදගත් විටමින් එකක් තමයි විටමින් D කියන්නේ. ඉතින් සත්තුන්ගේ සෞඛ්‍යයට ගොඩාක් වැදගත් විටමින් එකක් මේ විටමින් D. ඉතින් මේ විටමින් D නිසා අපිට සත්තුන්ට කැල්සියම්, ෆොස්ෆරස් අවශෝෂණය කරගන්න උපකාරී වෙනවා. ඉතින් විටමින් D නැතුව අපි සත්තුන්ට කැල්සියම් කොච්චර දුන්නා ඒවා ශරීරයට අවශෝෂණය කරගන්න ඉතාම අඩුවෙන්. ඒ නිසා මේ විටමින් D ත් එක්ක කැල්සියම් දෙන්න ඕනේ. එහෙම වුණාම කැල්සියම් ෆොස්ෆරස් ශරීරයට උරා ගන්නා ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ඔයාලා දන්නවා මේ කැල්සියම් ෆොස්ෆරස් වගේ ඒවා සත්තුන්ගේ අස්ථිවල සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඉතින් මේ කැල්සියම් ෆොස්ෆරස් හරියාකාරව ලැබෙන්නේ නැති වෙච්චාම සත්තුන්ගේ අංශභාගී තත්ත්වයන්, ඒ කියන්නේ සත්තුන්ට ඇවිදින්න බැරි වගේ තත්ත්වයන්, ඒ වගේම සත්තුන්ට කකුල්පන් නැති වෙන තත්ත්වයන් වගේ ඇති වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන් විටමින් D දෙන්න ඕනේ මේ කැල්සියම් ෆොස්ෆරස් එක්ක. ඉතින් ඒ වගේම මේ විටමින් D දීපුවාම අපිට පුළුවන් බිත්තරවල බිත්තර කට්ටේ ඝනකම වැඩි කරගන්න. කියන්නේ සමහර කිකිලියෝ බිත්තර දානවා බිත්තර කට්ටේ ඝනකම නැහැ සිවියක් වගේ. ඉතින් මේ தත්ත්වය මගහැරවා ගන්න අපිට පුළුවන් කැල්සියම් දෙන්න. නමුත් කැල්සියම් දුන්නටම මදි මේ කැල්සියම් අවශෝෂණය කරගන්නේ නැහෙනේ. ඒ නිසා අපිට මේ කැල්සියම් එක විටමින් D අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ වගේම තමා මේ විටමින් D නිවැරදි ප්‍රමාණයට නොලැබුණොත් සත්තුන්ගේ බිත්තර නිෂ්පාදනය අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඉතින් අපිට සත්තුන්ට විටමින් D ලබා දෙන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඉතින් සත්තුන්ට අපිට පුළුවන් ස්වභාවිකවම විටමින් D ලැබෙන්න සලස්සන්න. ඒ තමා උදෑසන හිරු එළිය සත්තුන්ට වැටෙන්න සලස්සපුවාම සත්තුන්ගේ සමහරහා මේ විටමින් D ස්වභාවිකවම නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපිට පුළුවන් නම් සත්තුන්ට උදේ වරුවේ හොඳට හිරු එළිය වැටෙන විදිහට කූඩුව හදන්න. එතකොට අපිට පුළුවන් ස්වභාවිකවම සත්තුන්ට විටමින් D අවශ්‍යතාවය සපුරා දෙන්න. ඉතින් තවත් ක්‍රම තියෙනවා විටමින් D සත්තුන්ට දෙන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකේ අවසානට කියන්නම්. ඉතින් හරි, දැන් අපි ඊළඟට කතා කරමු සත්තුන්ට වැදගත් තවත් විටමින් එකක් තමයි මේ විටමින් A කියන්නේ. ඉතින් විටමින් A සත්තුන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා සත්තු නිරෝගීවත් කරන ඉතා වැදගත්. ඒ වගේම විටමින් A අඩු වුනහම සත්තුන්ට බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් ඒ වගේම සත්තුන්ගේ වර්ධනයත් අඩු වෙන්න විටමින් A බලපානවා. ඉතින් සත්තුන්ගේ පිහාටුවල සෞඛ්‍යයටත් විටමින් A ඉතා වැදගත්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ විටමින් A සත්තුන්ට අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණාම සත්තුන්ගේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග ඇති වෙන එක හේතුවක් වෙනවා. ඒ කියන්නේ සෙම වගේ තත්ත්වෙන් නැති වෙන්න මේ විටමින් A බලපානවා. ඉතින් විටමින් A හරියට ලැබිච්ච නැති වෙච්චාම සෙම වගේ රෝගී තත්ත්වයන් ඉක්මන සත්තුන්ට ඇති වෙන්න බලනවා. ඉතින් ඒ නිසා අපි විටමින් A නිසියාකාරව දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි දැන් මේ සත්තුන්ට විටමින් A ලබා දෙන්නේ කොහොමද කියලා කතා කරමු. ඉතින් අපිට පුළුවන් මේ විටමින් A ස්වභාවිකවම මේ ශාකාචිත ආහාර මගින් සත්තුන්ට ලබා දෙන්න. ඒ කියන්නේ පලා වර්ග, කොළපැහැති, එළවලු වර්ග මගින් සත්තුන්ට විටමින් A ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ෆිෂ් ඔයිල්, එහෙම නැත්නම් මෝරගුලි කියන්නේ. ඉතින් මේ මෝරගුලි සත්තුන්ට දීපුවාම මේ විටමින් ඒ අවශ්‍යතාවය සපුරා දෙන්න පුළුවන්. මේ මෝරගුලි වල විටමින් A වලට අමතරව විටමින් D තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විටමින් A, විටමින් D දෙකම සත්තුන්ට එකපාර දෙන්න ඕන නම් මේ මෝරගුලි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මෝරගුලි පාවිච්චි කරන්න ඕනෙත් ලොකු සත්තුන්ට, ඒ කියන්නේ මාස 6ට වඩා වැඩි සත්තුන්ට. සාමාන්‍යයෙන් මාසයකට සැරයක් වගේ මෝරගුලියක් ගිල්ලපුවාම මේ සත්තුන්ට ඒ විටමින් A, D අවශ්‍යතාවය අපිට සපුරා දෙන්න පුළුවන්. ඉතින් දැන් මම කතා කරේ සත්තුන්ට අවශ්‍ය වෙන ප්‍රධානම විටමින් වර්ග කිහිපයක් ගැන. ඊට අමතරව අපිට තව තියෙනවා විටමින් C, විටමින් K ආදී වශයෙන් විටමින් වර්ග තව කිහිපයක් තියෙනවා මේ කුකුල් පාලනයේදී වැදගත් වෙන. ඉතින් ඇත්තටම මම කතා කරන්නේ දැන් කුකුළු පාලනය කරන අපිට අවශ්‍යම විටමින් වර්ග කිහිපයක් ගැන. ඉතින් ඇත්තටම අපිට මේවා වෙන වෙනම කුකුළුන්ට දෙන්න අමාරුයි. ඒ කියන්නේ විටමින් A වෙනම, විටමින් D වෙනම, එහෙම අපිට සත්තුන්ට දෙන්න අමාරුයිනේ. ඒ නිසා අපිට පුළුවන් කුකුළු සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා විටමින් මිශ්‍රණ. ඉතින් අපිට මේ විටමින් මිශ්‍රණ වෙළඳ පොලෙන් අරගෙන සත්තුන්ට දෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් සත්තුන්ගේ විටමින් සියලුම අවශ්‍යතාවයන් සපුරා දෙන්න. මොකද මේ විටමින් මිශ්‍රණවල විටමින් A, විටමින් D, විටමින් B ආදී වශයෙන් සත්තුන්ට අවශ්‍ය වෙන වැදගත් විටමින් වර්ග සියල්ලකින්ම වගේ සැදලා තියෙනවා. ඉතින් අපිට මේ විටමින් මිශ්‍රණය සත්තුන්ට දීපුවාම ඒ සත්තුන්ගේ විටමින් අවශ්‍යතාවය සපුරා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විටමින් නිවර්දිව දීපුවාම සත්තුන්ගේ සෞඛ්‍ය හොඳ වෙනවා වගේම සත්තුන්ගේ බිත්තර නිෂ්පාදනයත් වැඩි වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් මේ විටමින් මිශ්‍රණ දෙනවා නම් මිශ්‍රණ සාමාන්‍යයෙන් මාස 3න් උඩ සත්තුන්ට වගේ දෙනවා නම් හොඳයි. මොකද අපි පොඩි සත්තුන්ට පොඩි කාලේ ඉඳලා අපි විටමින් වර්ග දෙනවා.
ඔයාලා දන්නවා ඇති පොඩි කාලේ පොඩි සත්තුන්ට අපි සෙල්වර් ටී කියන විටමින් එක දීලා සත්තුන්ගේ විටමින් අවශ්‍යතාවය සපුරනවා. ඒ වගේම චික්ටොනික් කියන විටමින් එක පොඩි කාලේදීම දෙනවා. එතකොට අපි සත්තුන්ට විටමින් B, C ආදී විටමින් වර්ග එතකොට සපුරනවා. ඉතින් පොඩි සත්තුන්ට අපි ඒ විදිහට විටමින් අවශ්‍යතාවය සපුරනවා. ඉතින් අපි පොඩි සත්තුන්ට පොඩි කාලේ ඒ අදාළ විටමින් වර්ග ටික ලබා දෙන්න ඕනේ. මොකද පොඩි කාලේ සත්තු නිරෝගිමත් වෙන්න වෙන්න තමයි ඒ සත්තු ලොකු වුණාම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න එක හේතුවක් වෙන්නේ. ඒ නිසා අපි පොඩි කාලේ සත්තු නිවැරදි විදිහට පාලනය කරන්න ඕනේ. ඉතින් මම වීඩියෝ එකක් කරා දවසේ ඉඳලා මාස දෙකක් යනකම් සත්තුන්ට ලෙඩ රෝග හැදෙන්නේ නැති වෙන්න සත්තු නිවැරදිව බලාගන්න විදිය, සත්තුන්ට දෙන්න ඕනි බෙහෙත් වර්ග ගැන. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කට්ටිය මේ වීඩියෝ එක බලන්න. මොකද ඒකෙන් ඔයාලට ගොඩක් දේවල් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ අපි සත්තුන්ට කෑම දෙද්දී හොඳ කෝල්ටි කෑම එකක් දෙන්න ඕනේ. මොකද මේ කෑම වලත් සත්තුන්ට අදාළ අවශ්‍ය වෙන විටමින් වර්ග ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි කෑම දෙද්දී හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ කෝල්ටියක් තියෙන කෑම එකක් දෙන්න. ඒකටත් පුළුවන් අපිට මේ සත්තුන්ගේ නිවැරදි පෝෂක අවශ්‍යතාවය සපුරලා සත්තු නිරෝගිමත් කරනවා වගේම සත්තුන්ගෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා ගන්න. ඉතින් ඒ විදිහට හොඳ කෑමකුත් සත්තුන්ට දෙන්න අනිවාර්යයෙන් වග බලා ගන්න. ඉතින් අදර මම සමුගන්නවා ඉස්සරහදීත් වැඩගත් වීඩියෝ ගොඩාක් ගන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.